இருக்கும் இல்லாத வலை அம்மா அம்மாக்கு இல்ல போதே அத்தமா கிடைக்க சுயஞ்சனா கொஞ்சம் ஹரியரும் ஹந்தான் கேள ඔන්න අද මම මේ වීඩියෝ එකක් කරන්න ඉන්නේ මේ මේ වල පේනන මේ හොඳට පැහිච්ච කොස් මේ කොස් මම කඩාගත්ත ලොකු උස ගහක ලොකු කේක් එකකින් උණ බටයකට දිග කේක් එකක් බැඳලා මේ එළිය වහිනවා ඒ මදිවට වැස්සෙ තෙමි තෙමි මම මේ කොස් කෙලිය කඩාගත්ත මතක ඇතුව අපේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලාගෙන ඉන්න ඕනේ හරිද දැන් මේ කොස් මඳුළු තියනවනේ මෙන්න මේ කොස් මඳුළු මම හැමතෙම හොදලා තියෙනවා දැන් මේ කොස් මඳුළු අපි ව්‍යංජනයට හරියන විදිහට කෑලි වලට කපාගන්න මෙන්න මෙහෙම කොස් මඳුරු ටිකක් අරගෙන තමන්ට කැමති ප්‍රමාණයකට කපා ගන්න. කොස් යංජනේට අපි බඩු ඔක්කොම ලෑස්ති කරගෙන තියන්නේ අපි බලමු මොනවද අවශ්‍ය වෙන බඩු කියලා. ඔයාලට පේනවනේ මේ කපාගත් කොස් තියෙනවා. පොතු ඔක්කොම සුද්ද කරපු කොස් ඇට ටික තියෙනවා. මෙතන තියෙනවා රම්පි කල්පින්ච සුදු ලුණ අවමිරිස්. ඒ වගේම මෙතන තියෙනවා ඔයාලට පේනවනේ මේ රතු ලුණු කොළ. මේ රතු ලුණු කොළ. මේ දේ තමයි අනිවාර්යයෙන්ම වැදගත් වෙන්නේ. මොකද මේ වගේ මේ ලුණු කොළ දාලා කොස් යංජනයක් හදලා බලන්න හරිම රසයි මාරම රසයි. ඔයාලා try කරලා අනිවාර්යෙන් අපිට උත්තරේකුත් දෙන්න ඕනේ. එහෙනම් අපි ලෑස්තියමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම මේ කොස් ඇට ටික යටින් දාගන්නවා. ඊට පස්සේ කොස් ටික දාගන්නවා. පස්සේ කපාගත්තේ සුදු ලුණු මේ ද්‍රව්‍ය ඔක්කොම ටික අපි මේකට එකතු කරගන්න. දැන් ඔයාලට පේනවනේ මෙතන කිරි වර්ග දෙකක් තියෙනවා. මේ දිය කිරි, මේ මිටි කිරි. දැන් අපි මුලින්ම මේ දිය කිරි ටික මේකට දාගමු. අල්පයක් මිරිස් කුඩු හැන්දක් තුන පහ හැන්දක් ලුණු සුවල්පයක් දැන් මේක හොඳට අපි කලවම් කරගමු. හරි අපි දැන් මේක හදාගන්න තමයි යන්නේ. මේ මට ඔයාලට පේනවනේ මේ මෙතන තියෙන මැටි වළඳන්. මේ මැටි වළඳක අනිවාර්යෙන් හදන්න. මොකද මේ මැටි වළඳක කැමක දාම අනිවාර්යෙන් රසයි. එහෙනම් අපි මේක ඩිලේ තියාගමු. අපි මේ වගේ ලොකු අඩි වලඳකි මේක වහමු. අම්ම බලනවා පහන තියන්න වෙලා ගියා කියලා. මම පහන තියලා එන්නම් කොස් එක තුනක. ඔන්න දැන් මේ කොස් එක හොඳට මේ තැඹිලා තියෙන්නේ. ඔයාලට පේනවනේ මේ. අපි දැන් චුට්ටක් ගින්දර අඩු කරලා මේ කොස් එකට චූටි ටෙම්පරාදුවක් දාගමු. මොකද ටෙම්පරාදුවක් දාගත්තාම කොස් එකක් මාරු රසයි.
චුට්ටක් බටික පුපුරවුවට පස්සේ අපි මේ ලුණු තුන මේ මිරිස් අරගෙන ටික ඔක්කොම දාගමු. දැන් ඔයාලට පේනවනේ මේ ටෙම්පරාද හොඳට රන්නන් පාට වෙලා තියෙන කියලා. රන්නන් පාට නම් මේකට මිරිස් පොඩි චුට්ටක් එකතු කරගෙන මේ ටික හරි කලවම් කරගන්න. ඊට පස්සේ මේ ටෙම්පරාද කරගත්ත ටික අපි මේ කිරිබස් එකට එකතු කරගන්නවා. එහෙනම් අපේ කිරිකොස් ව්‍යංජනය අවසానයි. අපිත් එක්ක රැඳිලා හිටිය ඔයාලා ඔක්කොලාටම ගොඩක් ස්තුතියි.